මීළඟට ආරාධිත දේශනය සඳහා මාගේ මේ ගෞරවනීය ආරාධනය ශ්‍රී ලංකා මහ බැංකුව නියෝජනය කරමින් ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඊ.ජී.ජේ.කේ. ඉදිරිසිංහ මහතාට අද මගේ රාජකාරිය තමයි ශ්‍රී ලංකා මහ බැංකුව පැත්තෙන් අපේ වර්තමාන ආර්ථික තත්ත්වය කොහොමද කියන එක තේරෙන සරල විදිහට ඕගොල්ලොන්ට කියන එක. ගොඩක් වෙලාවට අපි ආර්ථික විද්‍යාවෙන් කතා කරනකොට තේරෙන දෙයක් තමයි සමහර ඉතාමත්ම සරල සංකල්ප හරිම නෙමෙයි වැරදි විදිහට අර්ථ නිරූපණයන් කරනවා. ඒක පොදුවේ දකින්න තියෙන දෙයක්. ඒ හින්දා මම ඔබට ඉතා සරලව කියලා දෙන්න උත්සාහ කරන්නම් ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වය කොයි විදිහද තියෙන්නේ කියලා. प्रधान वशेम गोलदानिबुण अमारम अवृद्ध तमायदास अवृद्धे अभी गत करतन अदवेनकोट अभी अंस कीपे किंग यम किसी आकार अपट नतिलातिबुण अस्थायिता अभी सरल की गिदर को नटुम तीन विलाट गिदर दिवन ये संकल्पे आर्थिक तदार එතකොට ප්‍රධාන වශයෙන්ම මහ බැංකුව පැත්තෙන් අපේ පළවෙනි අරමුණ තමයි ස්ථායිතාවයේ ගොඩනගා ගන්න ඕන මිල ස්ථායිතාවය විදිහට අපි කටු කරගෙන ඉන්නවා. නමුත් ආර්ථිකයක් විදිහට ගන්නකොට ආර්ථික ස්ථායිතාවය. ඒක දක්වන්න පුළුවන්නේ අපි අපේ ආර්ථිකය තාම රිකව වෙලා නැහැ. රිකව වෙන්න සලකුණු පෙන්වුම් කරනවා. නැවත යථා තත්ත්වයට පත් වීමේ ලකුණු පෙන්වුම් කරනවා. ඒක තමයි පළවෙනි කාලේ. දෙවෙනි එක තමයි ගියවෘද්ධිය අපි ගත්තොත් එහෙම අපේ සතිපතා මාසපතා අපිට ලොකුවට දැනුණු දෙයක් තමයි බාණ්ඩ හා සේවාවල මිල නිරන්තරයෙන් වැඩි වෙනවා. දැන් ඒ தත්ත්වය අපි අඩු කරලා ඉතින්. ඒකෙන් කියවෙන්නේ නැහැ බාණ්ඩ හා සේවාවල මිල අඩු උනායි කියන එක හැමදේකම. සම්ස්තයක් විදියට වැඩි වෙන ප්‍රමාණය අඩු කරගෙන තියෙනවා. තුන්වෙනි කාරණය තමයි එක්ස්ටර්නල් සෙක්ටර් අපේ විදේශාංශය අපිට ගැටුම් අවම එහෙමත් නැත්නම් නැවත නැගී සිටින්න පුළුවන් තත්ත්වයට පත් වෙමින් පවතිනවා. ඊට පස්සේ අපේ මූල්‍යාංශයේ මෙතරම් ආර්ථික අභියෝග තිබුණ තත්ත්වයක උනත් අපේ මූල්‍ය පද්ධතිය බැංකු පද්ධතිය සෑහෙන ශක්තිමත් තත්ත්වයක පවත්වාගෙන යෑමේ හැකියාව අපිට ලැබිලා තියෙනවා. ඒ වගේම අපිට අවුරුදු ගාණක් පුරාවටම ලංකාවට ක්‍රියාත්මක කරගන්න බැරි වේලා තිබුණු ප්‍රතිසංස්කරණ प्रधान प्रमाणक दें क्रियात्मक वेमी पवती आर्थिक साराश बल मुखिंगहमद मे सिद्धवेन्नी समहर देवाल आवासनाकट वे अपे आर्थिक विद्या इकम रटाग्ञर कथाकर समहर लट इकम दत्तर नम मम इतने वाकिबट मे चारोपेन दशम पेन वा श्रीलंका आर्थिक कोई विधियट दे खात गणना कपे ऋण आर्थिक वर्धने वार्ता करला අපි ආචාර්ය සමරතුම මහත්මත් කිව්වා අපි ඊළඟ කාර්තු දෙක කියන්නේ අපි ගත කරපු තුන්වෙනි කාර්තුවයි දැන් ගත කරමින් පවතින හතරවෙනි කාර්තුවේ අපි ධන ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීමට හැකියාව ලැබේ කියලා බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම කෘෂි කාර්මික අංශය අපි පහුගිය කාර්තු කීපෙම හොඳින් වර්ධන වෙමින් පැවතුණා ඒ වගේම අනෙකුත් අංශ දෙකත් අපි බලාපොරොත්තු වෙනවා ලැබෙන කාර්තු දෙකේදී වැඩිවීමක් ලැබේ නමුත් අපි 2023 අවුරුද්දක් විදිහට ගත්තොත් समस्या विद्यट ऋण देखकट आसन वार्तिक वर्धन तमय बलापुर गुड़कलावट गुंड वांगे बांड सेवल मिल वेडिवेक सामान्य जनता इतम धरण धन पुंची आठ तमय दुपत मिनसमय उद्यम के धरण मिधियट धन दिदास विशी देखे सेप्टेबर मसे सीट हेत्ती उद्यम के දෙදාස් 21 කේ සැප්තැම්බර් වලට වඩා 2022 කේ බාන් සැප්තැම්බර් වල වෙනකොට බාණ්ඩා සේවා වල මිල 72ක් වල 70ක් වැඩි කියන එක. අද වෙනකොට 101.5කට අරන් ආවිද. ඒ කියන්නේ 170 ඉඳන් වැඩි වෙලා තියෙන 1.5යි. ඒ වැඩි වෙන ප්‍රමාණය අපි අපේ දැන් අලුත් මහ බැංකු පනත යටතේ රජයයි මහ බැංකුවයි ගිවිසුම් ගත වෙලා ඉන්නවා උද්දමන ඉලක්කය. ඒක තමයි අපේ महा नव महा बैंक पणते अटते अपने इलाक दीलतेनवा ये अभी उद्दमन इलाकते तमय सेट पहा तो महा बैंक बेंदीलाइन सेट पहाक उद्दमने त्यागने वोट दखिन्न पुलवा मेन मे विधि तमय अभी अभी मेदी कालीन उद्दमन इदिरी दक्मती खेटी काले यम किसी आकार बांड सेवल मिल वेडिवीम क्विन्न पुलवा एक महा बैंक प्रत्य संपूर्ण कंट्रोल करान पुलवा कारण हिंदे
ඊළඟ මාස කිහිපය තුළ යම් පුංචි වැඩිවීමක් තියෙන්න පුළුවන්. නමුත් ඒක කියවෙන්නේ නැහැ. භාණ්ඩා සේවා මිල ඉතා විශාලයෙන් අනාගතේ වැඩි වෙනවා. නමුත් ඔබට පේනවා ඇති මේකට අපි කියනවා උද්දමන ව්‍යාප්ති සටහන කියලා. අපි ආර්ථික අර්බුදයේ කාලයේත් මහ බැංකුව මේ උද්දමන ව්‍යාප්ති සටහන මේ විදිහටම පෙන්වමු කරා. ඒකෙදිත් මේ වගේම අඩු වෙන එක අපි ඉදිරිපත් කරා. මේ පාත් එක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ අනාගතයේදී 5%ක උද්දමනයක් මැදි කාලයේදී අපිට පවත්වාගෙන යන්න. ඊට පස්සේ විදේශාංශය ගත්තොත් කොහොමද ශක්තිමත් වෙලා තියෙන්නේ බලන්න. අපිට ප්‍රමාණාත්මක විදිහට විදේශ විනිමය රට ඇතුලේ තිබුණ නැති හින්දා අපිට සිද්ධ වුණා මහ බැංකුවට යම් කිසි ආකාරයක රටින් එළියට යන විදේශ විනිමය ප්‍රමාණය අඩු කරගන්න. ඒකට තමයි සිද්ධ වුණේ ආනයනවල යම් යම් සීමාවන් පෙනුවා. ඒතර මේ අවුරුද්දේ ජූනි මාසයේ ඉඳලා ආනයන සීමාවන් ක්‍රමයෙන් අඩු කරන්නට අපි රජයටත් ප්‍රපෝස් කරා. එනෝ රජය ආනයන සීමාවන් අඩු කළ තිබෙනවා. ඔබට දකින්න පුළුවන් දැන් ආනයන සාමාන්‍යකරණය වෙමින් පවතිනවා. ඒතර ගිය මාසේ ගත්තොත් එහෙම මිලියන 1600ක පමණ ආනයන ප්‍රමාණයක් රට ඇතුළට ලැබිලා තියෙනවා. අපනයන ආදායමේ පසුගිය මාස කිහිපය තුළ යම් කිසි ආකාරයක අඩුවීමක් තියෙනවා. මේකට ලංකාව ඇතුළේ හේතු වලට වඩා බලපලතින තව දෙයක් තියෙනවා. ජාත්‍යන්තර වශයෙන්මුත් මේ දවස්වල තියෙන ගෝලීය ආර්ථිකය ඉතා හොඳ තත්ත්වයක නෙමෙයි. ඒ හින්දා මේ පිටරටවල වලින් අපට ලැබෙන ආනයන සඳහා ඒගොල්ලොන්ගේ ආනයන වල පැත්තෙන් ඒ කියන්නේ අපි අපනයන කරන භාණ්ඩ සමහරේ වගේ උදාහරණයක් විදිහට රෙදිපිලි වලට තියෙන ඉල්ලුම එහෙම යම් අඩුවීමක් පහුගිය කාලේ දැක්ක. නමුත් අපි විශ්වාස කරනවා නැවතත් මේ අපනයන ආදායම ඉදිරි මැදි කාලය තුළ නැවත සාමාන්‍ය තත්වයකට පත් වෙයි කියලා. ඒක පෙන්눔 කරන දායක තමයි අපි ඕඩර් බුක්ස් කියලා ගත්තොත් එහෙම සමහර ප්‍රධාන අපනයන ව්‍යාපාරිකයන්ගේ ධනාත්මක තත්වයට පත් වෙමින් පවතිනවා. ඊට පස්සේ ඔබට මතක ඇති අපි දල නිල සංචිත ප්‍රමාණය දැන් තියෙනවා බිලියන 3.6ක. මේක බිලියන 1.7යි තිබුණේ ගිය අවුරුද්දේ අවසාන වගේ වෙද්දි ඔක්තෝබර් මාසේ විතර වෙද්දි. එතකොට දැනට මේක ඇතුලේ චීන මහ බැංකුවෙන් අපි ලබාගෙන තියෙන බිලියන 1.5ක මුදල් හුවමාරුවත් ඇතුළත් තමයි මම මේ කියන්නේ. අපි පහුගිය කාලය තුළ අපිට හැකියාව ලැබුණා මේ අපේ තියෙන දල නිල සංචිත ප්‍රමාණය වැඩි කරගන්නට. ඒක සිද්ධ කරගන්න මේ හැකියාව ලැබුණේ අපි මහ බැංකුවට පැත්තෙන් විදේශීය වෙළඳපොලෙන් අපිට මිලදී දේශීය විදේශීය වෙළඳපොලෙන් අපිට මිලදී ගැනීමට හැකියාව ලැබුණා ඩොලර් බිලියන 1.7ක විතර ප්‍රමාණයක්. ඔබට මේ ඡායාරූපින් දැක ගන්න පුළුවන් ප්‍රස්තාරයෙන් පහුගිය මාසවල කොහොමද මහ බැංකුව විදේශ විනිමය වෙළඳපොලෙන් අපි ලබාගෙන අපේ දල නිල සංචිත ප්‍රමාණය ශක්තිමත් කරගත්තේ කොහොමද කියලා. ඉදිරි දේශන කීපෙදීම කියවුණා අපේ මේ විදේශ විනිමය ලැබීමයි ගෙවීම අතර විශාල පරතරයක් තියෙනවා. ඒක අපි හරි අමාරුයි තමයි මැනේජ් කරගන්න ඕනේ කියලා. මේ එක ක්‍රමයක් තමයි අපේ මේ තියෙන පරතරේ පියව ගන්න. විදේශ ප්‍රේෂණ විදියට ඔයගොල්ලෝ දන්නවා ලංකාවේ මිලියන 1.5ක් විතර ප්‍රමාණය පිටරටවල වැඩ කරනවා ආසන්න වශයෙන්. මේගොල්ලෝ හැමදාම ලංකාවට රෙමිටන්සස් විදියට මුදල් ලැබෙනවා. පහුගිය අවසාන මාස කීපය ඔබට බලන්න පුළුවන් මිලියන 500කට එහා විනිමය ප්‍රමාණයක් හැම මාසෙම රට ඇතුළට මේ විදේශ ශ්‍රමිකයෝ ලංකාවට එවුවා. හරි පහු අන්තිම මාසේ ගත්තොත් මිලියන 560 අපිට මේ දක්වා තියෙන දත්තත් එක්ක අපිට බිලියන 4.9ක මුදල් ප්‍රමාණයක් ජනවාරි දන් ඔක්තෝබර් වෙනකම් විදේශ ප්‍රේෂණ විදියට රට ඇතුළට ලැබිලා. අපිට සමහර අවුරුදු තිබුණා බිලියන 7කට කිට්ටු කරපු ප්‍රේෂණ විදියට රට ඇතුළට ලැබෙනවා. ඒතකොට ප්‍රධාන වශයෙන්ම මේ විදේශ ප්‍රේෂණ ලැබීම අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම දෙසැම්බර් මාසයේ සාමාන්‍යයෙන් අපේ උත්සව සමයේ ඒ හින්දා වැඩිපුර කට්ටිය මුදල් ලංකාවට එවන කාලයක් සහ ඔබට දකින්න පුළුවන් ලංකාවෙන් විදේශ රටවල් වල වැඩ කරන්න යන ශ්‍රමිකයන්ගේ ප්‍රමාණයත් පහුගිය කාලේ පුරාවට වැඩි වුණා. ඒගොල්ලගෙමුත් අපට තව මුදල් ලැබීමට නියමිතයි. මේ අවුරුද්දේ මාස 10 ගත්තොත් එහෙම 11 10 කාලය තුළ 250,000කට ආසන්න අලුතෙන් රැකියා සඳහා පිටරට ගිහිල්ලා තියෙනවා ලංකාවේ. ඒ වගේම ලංකාවට විදේශ විනිමය ලැබෙන තව ප්‍රධාන මාර්ගයක් තමයි සංචාරකයන් ලංකාවට එන. ඔබට මතකද 2018 ලංකාවට සංචාරකයෝ මිලියන 2ක්. මේ අවුරුද්දේ අපේක්ෂා කරනවා මිලියන 1.5ක ප්‍රමාණයක්. දැන් වෙනකොට මිලියන 1.25ක විතර ප්‍රමාණයක් ලංකාවට ඇවිල්ලා තියෙනවා. එතකොට බිලියන 4.45ක පමණ ආදායමක් ලැබෙන
ව්‍යාපාරයක් තමයි මේ සංචාරකෙන් ඉපෙයිම මේ දක්වා අපිට බිලියන 1.6ක් විතරයි ලැබිලා තියෙන නමුත් ඉදිරි කාලය එන්නේ සංචාරකයෝ වැඩිපුර ගැවසෙන කාලයක් ලංකාවට පැමිණෙන කාලයක් සීතීත්වත් එක්කම එහිඳ බලාපොරොත්තු වෙනවා සංචාරක පැමිණීම තවදුරටත් වැඩි වෙලා සංචාරකයන්ගෙන් රටට ලැබෙන විනිමය ප්‍රමාණයත් ඉදිරි කාලය තුළ යම්කිසි ආකාරයක වැඩිවීමක් අපි බලාපොරොත්තු වෙනවා මෙහෙම විදේශ විනිමය රට ඇතුළට ආපු හින්දා තමයි අපිට විදේශ විනිමය අනුපාතය අපේ ශ්‍රී ලංකා රුපියල ඇමරිකා එක්සත් ජනපද ඩොලර එකත් එක්ක සාපේක්ෂව ගනුදෙනු වෙන විනිමය අනුපාතික මේ විදිහට අපිට ස්ථායි අගයක පවත්වාගෙන යන්න පුළුවන් වෙලා තියෙනවා ස්ථාවර ෆික්ස්ඩ් අගයක නෙමෙයි ඔබ දන්නවා ඇති මහා බැංකුවේ ප්‍රතිපත්ති විදේශ විනිමය ප්‍රතිපත්ති තමයි වෙළඳපොළ ඉල්ලුම සැපයීම මත තීරණය වෙන විනිමය අනුපාතික ප්‍රතිපත්තියක් තමයි දැන් ක්‍රියාත්මක වෙන්නේ යම් කිසි අවස්ථාවක අනවශ්‍ය ආකාරයක දෛනිකව විචලනයක් තිබ්බොත් තමයි මහා බැංකුව මැදිහත් වෙන්නේ මේ විනිමය අනුපාතික විනිමය අනුපාතිකයේ දිසානතියට අවස්ථාවක් ආවොත් නමුත් සමස්තයක් විදියට මෙය වෙළඳපොළ බලවේග මත තීරණය වෙන විනිමය අනුපාතියක් තියෙනවා ඔබට මතක ඇති විනිමය අනුපාතිකයේ 145කින් අව ප්‍රමාණය වෙනකොට ඔයගොල්ලෝ අපිට කොච්චර අමාරු නාද කියලා ඒ හින්දා විනිමය අනුපාතිකය ස්ථායි අගයක ඒ කියන්නේ කවුරුත් ෆික්ස් කරලා තියාගෙන එකක් නෙමෙයි දැන් තියෙන්නේ වෙළඳපොළ බලවේග මත ක්‍රියාත්මක වෙනකොට එතකොට 10.5ක අධි ප්‍රමාණයක් තමයි මේ අවුරුද්දේ වසරේ මේ දක්වා කාලය තුල විනිමය අනුපාතිකයේ හැසිරීම දිහා බැලුවොත් අපිට බලා ගන්න පුළුවන් වෙනවා ඒ වගේම ලබන මාසයේ මුලදී අපි බලාපොරොත්තු වෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන වාරකේ ලැබෙවි කියලා ඒ ධනාත්මක පණිවිඩයෙන් තව බලාපොරොත්තු වෙනවා විනිමය අනුපාතික ස්ථායිතාව තව දුරටත් රැක ගන්නට අපිට හැකියාව ලැබෙයි කියලා. ඊළඟට තියෙන ප්‍රධාන කාරණාවක් තමයි පොලි අනුපාතය. ඔයගොල්ලෝ දන්නවා උද්දමනය වැඩි වෙන කාලේ මහ බැංකුවට සිද්ධ වෙනවා තමන්ගේ ප්‍රතිපත්ති උපකරණ භාවිතා කරන්නට මේ උද්දමනය පාලනය කරන්න. එතකොට විශාල වශයෙන් පොලි අනුපාතික ප්‍රතිපති පොලි අනුපාතික අපිට වැඩි කරන්න සිද්ධ වුණා ඒ වගේම වෙළඳ පොලි පොලි අනුපාතික වලට වැඩි වෙන්න ඉඩ හරින්නට සිද්ධ වුණා මහා බැංකුවට මේ මිල ස්ථායිතාවයේ රඳවා ගන්නට ඒකේ ප්‍රතිඵල අද ඔයගොල්ලෝ අපි හැමෝම භුක්ති විඳිනවා උද්දමනය 1.5%කට අඩු කර ගැනීම තුල දැන් අපිට අවස්ථාව ලැබිලා තියෙනවා මේ ඉහළ ගිය පොලි අනුපාතික ක්‍රමිකව පහළට අරගෙන ඒ අනුව අපි ගිය සතියේ සිකුරාදාත් අවසාන වතාවට මේ වසරේ ප්‍රතිපත්ති පොලි අනුපාතික පදනම අංක 100කින් අඩු කරා. එතකොට මේ වසරේ ජූනි මාසේ ඉඳන් අද වෙනකන් අපි ප්‍රතිපත්ති පොලි අනුපාතික 106.5කින් අඩු කරලා තියෙනවා. ඒකේ ප්‍රතිඵලයක් තමයි ඔබ මේ දකින්නේ ඔයගොල්ලෝ අපිට සාමාන්‍ය ජනතාවට වෙළඳපොළ පොලි අනුපාතික කොයි විදිහටද හැසිරෙලා තියෙන්නේ කියලා. එතකොට ගත්තොත් එහෙම මම උදාහරණ දෙයක් කිව්වොත් එහෙම අපේ කෙටි කාලේ භාණ්ඩාගාර බිල්පත් පොලි අනුපාතික 33%ට ගියා ගිය අවුරුද්දේ නොවැම්බර් වෙද්දී අපේ ප්‍රමුඛ ණය පොලි අනුපාතික හැමදාම ඔයගොල්ලෝ හැමදාම ප්‍රයිම් රේට් එක 29%ට වගේ වැඩි අගයකට ගියා. දැන් මේ පොලි අනුපාතික තියෙන්නේ 13 හා ආසන්නයේ තියෙනවා. එතකොට අපි බලාපොරොත්තු වෙනවා මේ ප්‍රතිපත්ති පොලි අනුපාතික අඩුවීම තුළ පොලි අනුපාතික ඉදිරියට තවදුරටත් අඩු වෙන්නට ඕන. ඒ සඳහා අපි වාණිජ්‍ය බැංකුවලිනුත් කියලා තියෙනවා මේ ප්‍රධාන වශයෙන්ම සාමාන්‍ය මහජනතාවගේ පොලි අනුපාතික අඩුවීම ඉදිරි කාලයේ සිද්ධ වෙන්න ඕනේ කියලා. ඒ අඩුවීමත් ඔබට මේකෙන් දකින්න පුළුවන් සමහර පොලි අනුපාතික වල අඩුවීම 10%කටත් වඩා වැඩියෙන් අඩු වෙලා තියෙනවා. ඒතර පොලි අනුපාතික අඩු වෙනකොට ඊළඟට ආර්ථික වර්ධන ක්‍රියාවලියට ජීවියක් දෙන එක දෙයක් තමයි පෞද්ගලික අංශයට බැංකු පද්ධතියෙන් ලබා දෙන ණය. ණයක් කරගෙන ව්‍යාපාරයක් කරන්න. එතකොට පහුගිය මාස 5ක කාලය තුල යම් කිසි ආකාරයේ ධනාත්මක එහෙම නැත්නම් ප්‍රසාරණයක් සිද්ධ වුණා මේ පෞද්ගලික අංශයට වාණිජ බැංකුවලින් දෙන ණය. අන්තිම මාස කීපේ. නමුත් අපි බලාපොරොත්තු වෙනවා මේ අඩු පොලි අනුපාතික යටතේ ඉදිරියට තවත් පොලි අනුපාතික අඩුවීමේ වාසිය හින්දා පෞද්ගලික අංශයට බැංකු පද්ධතිය තුලින් දෙන ණය ප්‍රමාණය යම් කිසි ආකාරයක ප්‍රසාරණයක් වෙයි කියලා. රාජ්‍ය මූල්‍ය කොටස මම අතල් යන්නම් කපිල මහත්මයා ඉතා විස්තරාත්මකව කියපු හින්දා ඊට පස්සේ ප්‍රධාන වශයෙන්ම මේ ප්‍රධානම කාරණයක් තියන්න ඕන ගොඩක් වෙලාවට
අපේ අර ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිපත්ති ආර්ථික වැඩසටහන් වලට සහාය වෙන යම් යම් කාරණාත් මේ ක්‍රියාවලිය තුළ අන්තර්ගත වෙනවා ප්‍රධාන වශයෙන්ම ඔගොල්ලෝ දන්නවා මහ බැංකුවට පැවරලා තියෙන එක කාර්යයක් තමයි අපේ ප්‍රධාන අරමුණු වලින් අමතරව තියෙනවා ඒජන්සි ෆන්ක්ෂන්ස් කියලා නියෝජිත කාර්යයන් ටික ඒකෙන් එක කාර්යයක් තමයි පබ්ලික් ඩෙට් මැනේජ්මන්ට් එක අලුතෙන් පබ්ලික් ඩෙට් මැනේජ්මන්ට් ඇක්ට් එකක් ඇවිල්ලා මේක වෙනම ස්වාධීන ආයතනයක් බවට පත් වෙනවා ඒ කාර්යයන් ඒ වගේම කපිල මහත්මයා කියෝ වගේ අනිකුත් අලුතෙන් මේ සම්පූර්ණ අවුරුදු 4ක වැඩසටහනක තුල මහා බැංකුවත් එක එකතු වෙලා කරපු සමහර කොට කටයුතු වෙනම ආයතන විදියට එකතු වෙලා සිද්ධ වෙන මේ ලෙජිස්ලේටිව් චේන්ජස් අවශ්‍ය නීති රාමුව වෙනස් කරේ මේ කාර්යයන් මේ වෙලාවේ සිද්ධ වෙමින් පවතිනවා ඉතින් අවසාන වශයෙන් මම කියනවා අපේ මේ දැන් අපි සාක්ෂාත් කරගත්ත ආර්ථික ස්ථායිතාවය මේක දිගු කාලයක් පුරා පවත්වාගෙන යෑම අනිවාර්යෙන් කරන්නට සිද්ධ වෙනවා යම් වෙලාවක මේ අපි ළඟා කරගත්ත ස්ථායිතාවයේ බිඳවැටීමක් ලැබුණොත් නැවතත් අපි අය පරණ තැනටම යන්න පුළුවන් උදාහරණයක් ගත්තොත් මිල ස්ථායිතාවයට බලපෑමක් වෙන මිල උද්දමනයට බලපෑමක් වෙන යම් කිසි ආර්ථික ක්‍රියාවලියක් රට ඇතුළ සිද්ධ වුණොත් අපි බලාපොරොත්තු වෙන low and stable inflation අඩු සහ ස්ථායි උද්දමනයක් අපිට ළඟා කරගෙන තියාගෙන යන්න හම්බෙන්නේ නැහැ මම ඔබලට ඉස්සෙල්ලා කිව්ව විදියට. එතකොට එහෙම උද්දමනයක් තියාගෙන යන්න තමයි අපිට උද්දමන ඉලක්කයක් දීලා තියෙනවා 5%ක උද්දමන ඉලක්කයක්. ඒ වගේම ආර්ථිකයට පුනර්ජීවය නැවත ලබා දෙන්න අඩු ස්ථායි පොලි අනුපාතක අපි රඳවාගෙන තියාගෙන යනවා. මේක එක දවසක් තියලා හෙට දවසේ ආය නැති වෙන්න බෑ. එහෙම තිබ්බොත් තමයි ප්‍රමාණාත්මක විදියට ආර්ථිකයට ණය ගලාගෙන ගිහිල්ලා මිනිස්සු තමන්ගේ ආර්ථික කටයුතු සිද්ධ කරගෙන නැවත ආර්ථික ක්‍රියාවලිය අඩපණ කරගන්නේ නැතිව ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඊට පස්සේ තමයි විනිමය අනුපාතිකය අපි බලාපොරොත්තු වෙන දැන් තියෙන ආකාරක අතරමැදියෙක්ගේ මැදිහත් වීමකින් තොරව, ඒ කියන්නේ මහ බැංකුවේ හරි කාගේ හරි කන්ට්‍රෝල් එකකින් තොරව විනිමය අනුපාතික ස්ථායි අගයක පවත්වාගෙන යන. එහෙම වුණම තමයි මාකට් වෙළඳපොළ බලවේග වලින් තීරණය වෙච්චි විනිමය අනුපාතයක් රට ඇතුළේ තියෙන්නේ. ඒ වගේම තමයි රාජ්‍ය මූල්‍ය ෆිසිකල් කන්සොලිඩේෂන් තියාගත්තොත් තමයි අපිට අපි බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම කී ෆිසිකල් බැලන්සස් අපේ ප්‍රධාන රාජ්‍ය මූල්‍ය ගන්න කරන අපේ ඉලක්කන් ටික අපි බලාපොරොත්තු වෙන ඉලක්කගත මට්ටමක පවත්වා ගැනීම අනිවාර්යයෙන්ම අපිට පවත්වා ගැනීම සිදු කළ යුතු වෙනවා. ඊට පස්සේ අපි වෙළඳ පොළ තුල දැන් ක්‍රියා වැඩසටහන තුල අවුරුදු 4ක වැඩසටහන තුල ක්‍රියාත්මක කරගෙන යන මේ රිෆෝම්ස් නැවත සිදු කරන වෙනස්කම් ටික ඒ විදිහට ඒ මාර්ගයේ යන්න ඕන. එහෙම වුණොත් තමයි අපි බලාපොරොත්තු වෙන අර ආර්ථික ගමනට අපිට යමේ හැකියාව ලැබෙන්නේ. බොහොම ස්තුතියි.